විදේශිකයන්ගේ එවැගේම සංචාරකයන්ගේ ඊට අමතරව ආගමනිකයන්ගේ සල්ලි දීලා කරන සියලු විශේෂ පරීක්ෂණ වලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් යොමු කරේ ඔය කියන රසායනාගාරයට. මේ රසායනාගාරයට මේ පරීක්ෂණ යොමු කිරීමේ විශාල මෙහෙයුමක් තිබ්බා. ඒ මෙහෙයුමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති තීරකයන් වගේම දේශපාලන හස්තයන් ගණනාවක් උදව් කරා. අපි දිගින් දිගටම කිව්වා දැන් රාජ්‍යාන්තර ගුවන් තොටුපළේ අපි රසායනාගාරයක් ඉදි කරාට විදේශවල ඉඳන් පැමිණෙන කිසිවෙක්ගේ පරීක්ෂණ ඒ රසායනාගාරයට ආවේ නැත්නම් මේ රසායනාගාරය සඳහා ආදායමක් ලැබීම සඳහා මේක අන්‍යම් ක්‍රියාමාර්ගයක් විදිහට ක්‍රියාත්මක වෙච්ච නිසා මේක ඇත්තටම ඒ රසායනාගාරයේ වර්ධකට වඩා මේකට සෞඛ්‍ය අමාත්‍යාංශ වග කියන්න ඕනේ. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති තීරකයන් බහුතරයක් හැම වෙලාවෙම බැලුවේ සල්ලි හම්බ වෙන පරීක්ෂණ ටික මේ රසායනාගාරයට යොමු කරන්න. ඒකෙදි ඒගොල්ලෝ මේ ජාත්‍යන්තර ප්‍රමිතිකරණ රසායනාගාර තත්ත්ව පාලන ක්‍රමවේදයන්ට පටහැනිම වැඩ කරා. අනිල් දාසිංහ මහත්තයා ඉන්න කාලේ චක්‍රලේඛයක් නිකුත් කරා පෞද්ගලිකාංශයට රසායනාගාර වාර්තාවක් නිකුත් කරන්න වෛරස වේදියෙක් හිටියම ඇති කියලා. එතකොට ඒක අනුව ISO 5001 තියෙන රෙගුලාසිය උල්ලංඝනය වෙනවා. විශේෂයෙන්ම රසායනාගාර පරීක්ෂණ වාර්තාවන් නිකුත් කරන්න ඕනේ පරීක්ෂණ කරන පුද්ගලයා. ලංකාවේ පරීක්ෂණය කරන පුද්ගලයා විදිහට ඉන්නේ මෙඩිකල් ලැබොරටරි ටෙක්නොලොජිස් කෙනෙක්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෙක්. ඒ වෘත්තිකයාගේ අස්සනක් නැතුව තමයි පෞද්ගලිකාංශය මේ අනිල් දාසිංහගේ චක්‍රලේඛය නිසා වාර්තා නිකුත් කරන්න පටන් ගත්තේ. ඒ වගේම ලංකාවේ ඉන්නේ වෛරස වේදීන් 10 දිනකට වඩා අඩු ප්‍රමාණයක්. එතකොට රසායනාගාර රාජ්‍යංශයෙන් තියෙන 25ක් විතර පෞද්ගලිකාංශයෙන් දැන් 25ක් විතර තියෙනවා. එතකොට මේ කිසිම රසායනාගාරයක වෛරස වේදියෙකුට ප්‍රායෝගිකව ගිහිල්ලා වැඩ කරන්න බෑ. සහ ප්‍රායෝගිකව යන්නෙත් නෑ. ඊට පස්සේ ඔවුන් සංස්කෘතියක් හදාගත්තා. අත්සන තමන්ගේ අත්සන නිල අත්සන පික්චර් එකක් විදියට, එහෙම නැත්නම් ඡායාරූපයක් විදියට පරීක්ෂණ වාර්තාවේ අඩංගු කරන්න. අපි දිගින් දිගටම කිව්වා මේක මගින් රසායනාගාර වාර්තාවේ නිර්වද්‍ය භාවය සම්පූර්ණයෙන්ම අවහිර වෙනවා. ඒක ජාත්‍යන්තර ක්‍රමවේදයට අනුව වැරදි වාර්තාවක්. ඒ කියන්නේ අක්ෂණක් ඡායාරූපයක් විදිහට පළ කිරීම කියන එක, ඒ කියන්නේ පරීක්ෂණ වාර්තාව කරන කිසිවෙක වාර්තාවේ අස්සක් නොකිරීම කියන එක බරපතල වරදක්. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය මේක ගණන් ගත්තේ නැහැ. මොකද ඔවුන්ට අඩු වැඩි වශයෙන් මේවායේ කොමිසම් වෙනවා. මේ රසායනාගාර වාර්තාවල අර ඡායාරූප අස්සන යොදනවට වෛරස වේදින්ට සල්ලි හම්බ වෙනවා. එතකොට මේක නිසා මේක ක්‍රියාත්මක වුණේ නැහැ. අපි දන්න විදිහට දේශපාලන පවුලකිනුත් මේකට විශාල උදව් හම්බුණා. මේක දිගටම කරගෙන ගියා. නමුත් දැන් අපි කියනවා දැන් ලෝකේ රටක් කියනවා ලංකාවේ PCR පරීක්ෂණ නෙගටිව් කියලා ආපු ඒවා ගොඩක් ඒගොල්ලන්ගේ පොසිටිව් වෙනවා. හරි. ඒක ලෝකේ මේ චීනය වගේ රටවල් දන්නේ ලංකාවේ නවලෝකේ කියන්නේ මොකද්ද? වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ MRI කියන්නේ මොකද්ද? ජාතික රෝහල කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් තහවුරු කරගෙන තියෙන්නේ ලංකාවේ රසායනාගාර සේවාවේ මෙහෙම වැරදි වෙනවා කියන එක. හරි. ඒක මේක ලංකාවේ වෛද්‍ය රසායනාගාර සේවාවේ සමස්තයට කරපු කළු පැල්ලමක්. අපි කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොමිස් ගැනීමේ උමනාවට මේ කරපු වැරද්ද නිසා අපි කරපු සියලු දේවල් වතුරේ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේකට මේ රසායනාගාරේ විතරක් නෙවෙයි වග කියන්න ඕනේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රසායනාගාර සේවා ඍජුවම වග කියන්න ඕනේ. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැන් ඉන්න එක්කෙනා නෙවෙයි වුණත් ඔහුත් වග කියන්න ඕනේ. මේක අධ්‍යක්ෂ ජෙනරාල්ගේ චක්‍රලේඛයක් මගින් නිකුත් වීම නිවැරදි කරන්න කියලා අපි ඉල්ලුවාට ඒක නිවැරදි කරේ නැහැ. ඊළඟට පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කරන්න අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. ඔහු ලැජ්ජාවට පත් වෙන්න ඕනේ. මොකද මේක චීනෙන් හොයාගන්නකම් ඔහුට මේක හොයාගන්න බැරි වෙලා තියෙනවා. එතකොට මේ රසායනාගාරය අපි දිගින් දිගටම වාර්තා කරා. ඒගොල්ලන්ගේ ධාරිතා සීමාව ඉක්මවමින් පරීක්ෂණ කරනවා කියලා. ඉතින් මේ එකක්වත් පරීක්ෂාවට ලක්ුණේ නැහැ. මේ හැම එකක්ම කොමිස් මුදල් හරහා යට ගැහුවා. ඒ නිසා
මේ වෙලාවේ මම හිතන්නේ මේ කළුතැළුමම ඇති කිරීම පිළිබඳව මම හිතන්නේ විනය පරීක්ෂණයක් කරන්න ඕනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවාවට අධ්‍යක්ෂක පෞද්ගලික වෛද්‍යාචාර්ය නියාමනය කිරීමේ සභාවට වෙන්න ඕනේ ඒ වගේම අපි කියන කරුණාකර දැන්වත් වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් නිකුත් කරනකොට ඒ පරීක්ෂණය කරපු මෙඩිකල් ලැබෝරි ටෙක්නොලොජිස්ගේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥගේ අස්සන සජීවීව කියනවාද කියන එක අනිවාර්ය වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් කියලා. දැන් ලංකාවට ආව ප්‍රභේද සියල්ල එන්නේ විදේශිකයන්ගෙන්. එතකොට මේ ගුවන්තොටුපළ පරීක්ෂය හරහා එන අයගෙන්. එතකොට අපි බොහොම මහන්සියලා ගුවන්තොටුපළ පරීක්ෂය රසායනාගාරයක් හැදුවේ මේ කාරණාව දන්න නිසා. හැබැයි විදේශිකයන් කිසිවෙකුගේ හෝ විදේශ රටවලවල ඉඳලා එන කිසිවෙකුගේ පරීක්ෂණයක් කරන්න ලංකාවේ රජයේ රසායනාගාරවලට විදර්ශකෙව්වේ නැහැ. එතකොට මේ පරීක්ෂණ වලින් වැඩි හරියක් කරේ ওই කියන රසායනාගාර. එතකොට අඩුගානේ PCR පරීක්ෂණය හරියට කරන්නේ නැතුව අපි කොහොමද ප්‍රභේද හඳුනාගන්නේ? එතකොට පැහැදිලිවම ලංකාවට ප්‍රභේද කාන්දු වීම කියන එක මේ රසායනාගාරයේ මේ වරද නිසා සිදු වුණා කියන එක අනුමාන කරන්න පුළුවන්. මොකද ලංකාවට පැමිණි විදේශිකයන්ගේ සහ ආන්තරිකයන්ගේ බහුතර පරීක්ෂණ ප්‍රමාණයක් කළ තියෙන මේ රසායනාගාරය.